සම්ප්‍රේක්ෂ සංඛ්‍යාවට අඩු සංඛ්‍යාවක් තමයි ලබා ගන්නෙ ඔවුන් ලාගත් මුළු ඡන්ද සංඛ්‍යාව. එයන ඔවුන්ට මුල් වටේදී ආසනයක් හිමිවෙන්නේ නැහැ. ඔවුන් අවසානයේ ඉතිරිය සඳහා එක ආසනයක් හිමිවෙනවා. ඒ අනුව මේ මාතර දිස්ත්‍රික් මැතිවරණයේදී 2020 දී ඒකේන දේශපාලන පක්ෂය ආසන 6කුත් බීකේන දේශපාලන පක්ෂය ආසන 1කුත් තමයි ලබා ගන්නෙ. ඒත් මේ අනුව තමයි අපිට පැහැදිලි දැන් ගත්තන් පස්සේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 105ට අඩුවෙන් ඡන්ද ලබාගත් දේශපාලන පක්ෂ සියල්ලම ඡන්ද සංඛ්‍යාව ඉවත් කරයින් පස්සේ අදාළ ඡන්ද සංඛ්‍යාව වෙනවා. අදාළ ඡන්ද සංඛ්‍යාව දිස්ත්‍රික්කයේ තෝරාපත්කදු മന്ത്രി සංඛ්‍යාවෙන් එකක් අඩු කරලා එන ගාණෙන් බෙදුවයින් පස්සේ එන සම්ප්‍රයුක්ත සංඛ්‍යාව. මේ සම්ප්‍රයුක්ත සංඛ්‍යාව එක් එක් දේශපාලන පක්ෂ ලබාගත් ඡන්ද සංඛ්‍යාව මේ සම්ප්‍රයුක්ත සංඛ්‍යාවෙන් බෙදුවයින් පස්සේ ඔවුන්ට ලැබෙන ආසන සංඛ්‍යාව ලැබෙනවා. යම් මාකර ඉතිරියක් තිබුණොත් ඒ ඉතිරියේදී වැඩිම ඉතිරියක් තියෙන අදාළ අවස්ථාව වෙන වැඩි විතරයක් තියෙන අනුපිළිවෙලට තමයි ඉතුරු මන්ත්‍රී දුර සංඛ්‍යාව ලැබෙන්නේ. මේක තමයි පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ මැතිවරණ කොට්ටාෂ මට්ටමින් ගන්නේ කිරීමේ ක්‍රමවේදය.